කිවි රෙඩි වෙන්න ෂයින් වෙන්න The morning pot pathe sirasalaya huda dakkanne min anaturu anti speaker no confidence motion debate extended to 3 days kiriyala claim speakers still tied to SLPP vartha karana taamat podu jana peramunath ekka wadila inna kenek oya kathanayakareri vishwasa bangge vivadaya adaha heta pawathino chanda bimasima pawathimata nimitho tibenne heta hawasa 4:30 ta di kathanayaka mahindya pabbewardana mahataata eri vishwasa bangge yojana chanda bimasima tamai elesa siduwimata nimitho tibenne kese wetath vishwasa bangge yojana pilanda vivadaya ada heta පැවැත්වෙනවා 21වෙනිදා පස්වරු 4:30ටයි ඡන්ද විමසන්නේ විවාදය අවසන් වුණාන් පස්සේ කතානායකතුමා විසින් සිදු කිරීමට නියමිත විශේෂ ප්‍රකාශය 21වෙනිදා ඡන්ද විමසීමෙන් පසුව සිදු කිරීමට නියමිත වෙනවා ඒ වගේම විපක්ෂයේගෙන යෝජනාව අනුව ගොවින්ගේ වී මිලදී ගැනීම සම්බන්ධ ගැට්ටු පිළිබඳ සභාව කල්පිතීමේ විවාදය අද සමාවෙන 22වෙනිදා සිකුරාද 12:30 සිට පස්වරු 6 දක්වා පැවැත්වීමටත් නියමිතව තිබෙනවා කියන එකයි දැනට වාර්තා වෙන්නේ කතානායකගේ විශ්වාස භංගය විවාදයේ දින 3කට දික් වෙලා තිබෙනවා අවසාන ගිහිල්ලා ගිහිල්ලා ඉන්න පාර්ලිමේන්තුවේ ඉතින් විශ්වාස භංගෙත් කතා කරන්න ඕන තවත් දේවල් තියෙනවා හැබැයි කොහොම වුණත් ඒක කල් ඇදෙනවා කියන එකයි කියන්න තියෙන්නේ කතානායක දුරෙන් ඉල්ලා අස්වන ලෙස යෝජනා කරගෙන තමයි විපක්ෂයේ මන්ත්‍රීවරුන්නේ මේ සුමන්තිරන් මහත්මයා විවාදය ආරම්භ කරමින් ඊ ආණ්ඩු පක්ෂයේ වෙනුවෙන් අධිකරණ මිති විජේදාස රාජපක්ෂ මහත්මයා මේක සාම්ප්‍රදායික යෝගගෙනපු යෝජනාවක් කියලා චෝදනා කරමින් නියේ ආරම්භ කළ විවාදය නිකොහොම නමුත් විශ්වාස මංගේ පරද්දන විදේශගත සියලු මැතිඑමතින් ගෙන්නනවා කියලා අද දින මෙන පුවත්පතේ සිරස්සලේ වැඩිදුරටත් වාර්තා කළා තිබෙනවා රටකිය මැතිඑමතිරු 7ක් ඉන්නවා ඔවුන් යලි කැඳවලා තිබෙනවා ඡන්දෙ දෙන්න එන්න කියලා ආණ්ඩු පක්ෂ නියෝජනය කරන මැතිවරුන් 6 දෙනෙක් මෙවන්ට විදේශගතලා ඉන්නවා ඇමරිකාවේ වොෂින්ටන් හි සිටින ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා කැනඩාවේ සිටින පවිත්‍ර වන්නියාරච්ච මාත්‍යවරිය ඕස්ට්‍රේලියාවේ සිටින හරින් ප්‍රනාන්දු ඊශ්‍රායෙල් සිටින මනුෂ නානක්කාර යන ඇමතිරු ඉන්නවා මේ අතර දෙලුම් මමුණුගම අමාත්‍යවරයා එංගලන්තේ ලන්ඩන් වල ඉන්නවා මේ වෙලාවේ. ඉතින් මේකත් එක්ක තමයි විදේශගතව සිට රුසියාවේ සිට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් මදුර විතානගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරපේ දර්ශන ආපායනායටද මෙරටට පැමිණෙන ලෙස මෙවට දැනුම් දී තිබෙනවා කියලා වාර්තා කළා තිබෙනවා කතානායකවරයා පාර්ලිමේන්තුවේ ප්‍රධානීය හින්දා උන්ට මේ විශ්වාස භංගය පරාජය කරලවා විශ්වාසය තහවුරු කරවීම සඳහා මේ එන කට්ටියට එන්න කියලා තියෙනවා කියන එකයි දැනටත් සඳහන් කළා තිබෙන ඉතින් විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක විදිහට ප්‍රසන්න රණතුංග මාත්‍යවරයා කියලා තියෙන්නේ මේ ඉන්න පිරිස පුළුවන් තරම් මික්මනින් ගෙන්ව ගන්න කියලා අද දවසේ කියන්නේ විශ්වාස භංගය ගැන ওই විදිහට විශ්වාස භංගයට කලින් රට ගිය මැති යමති හතක් යලිත් යෙන්නනවා කියලා අද දවසේ සඳහන් කළා කතානායකවරයාට හැමෝම සතුටු කරවන තීරණ ගන්න බෑ කියන එකයි අධිකරණ අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළේ ඒ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා කතානායකවරයාට ගෙන විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් ඌ විවාදයට එක්වෙමින් ඔහු කළ ප්‍රකාශයත් පුවත්පතේ සඳහන් කරනවා මේ විවාදයේ කොටසක් තමයි කතානායකවරයා සිදු කළ වරද පිළිගෙන දුරෙන් ඉල්ලා අස්විය යුතුයි කියන එක පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහත්මයා කිව්වා මාර්ගගත සුරක්ෂිතතාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරලා තිබුණා මේ මහාධිකරණයේ මේ පෙත්සම් නිෂ්ප්‍රභ කළේ විභාගය ඉදිරියට ගෙන යා නොහැකි බව පවසලා හැබැයි මහාධිකරණයේ දුණු තීන්දුව සමාලෝචනය කරන්න කියලා ඉල්ලා සිටියා නීති සම්පාදක දනේ විධිමත්ව ක්‍රියාත්මක කරන්න ඕන කතානායකවරයාට අයතල් ලෙස පනත් සම්මත කරන්න බෑ ඒ විශේෂ බහුතරයකින් සම්මත වෙනම බවට අධිකරණේ ප්‍රකාශ කළා තියෙනවා නම් ඒ අනුව ඒක කරන්න පුළුවන් ජනමත විචාරණයට අදාළව ඒ සදහන් කරනවා නම් සිදු කළ යුතුයි කියලා වෙලා ජනමත විචාරණ තුඩු දෙන කරුණක් නෑ ඒසේ සිදු යුතුයි නැතුව කතානායකට ඕන ඕන විදිහට මේව කරන්න බෑ කියන එකයි අද දවසේ ප්‍රධාන සිරස්සලෙන් වාර්තා කළේ අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න